99 බුදුව සත්වයන් සසර දුකින් මිදවීම පතා සාරාංශ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා බුදු බව ලැබූ තථාගතයන් වහන්සේ දහම් දෙසීමට පසුබට ඌයේ කුමක් හේඳ? බ්‍රහ්මයා විසින් දහම් දෙසීමට ආරාධනා කළේ බුදුන් වහන්සේට ධර්මය අවබෝධ කර ගැනීමට සමත් අය ඇති බව නොපෙනුන නිසාද? බ්‍රහ්මයා ආරාධනා කළත් නොකළත් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නාහ. දහම් දෙසීමට සිත නොනැමීමම ධර්ම තත්වය හා සත්වයන්ගේ තත්වය මෙනෙහි කිරීම නිසා වූවකි. සර්වඥතාවයට පැමිණ තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මයේ තත්වය ප්‍රතිවේක්ෂා කළා වූ භාග්‍යවතුන් වහන්සේට තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රතිත්ත සමුප්පාද ධර්මය හා නිර්වාණ ධර්මය මහා සාගරයේසේ ගැඹුරු බවත් පර්වතයකට යට වූ අබ ඇටයක්සේ ලෙහෙසියෙන් නොදකී හැකි බවත් රෝමයක් සතට පලා ගත් කොටසක්සේ ඉතා සියුම් බවත් අවබෝධ කරගැනීම දුෂ්කර බවත් පෙනුණ. සත්වයාගේ තතු බලන කල්හි මේ සත්ව සමූහය ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, දෘෂ්ටියෙන්, මානයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මාත්සයෙන් කිලිටි වී ඉන්නා බව ඔවුන්ගේ సంతාන කාඩිදිය පිර වූ සැලිසේ, කුණුදිය පිර වූ සැලිසේ, සත්ව තෙල් තැවරුණු රෙදි කඩසේ, අඳුන් ගෑවුණු අත්සේ අපවිත්‍ර වී ඇති බව පෙනින. සත්වයන්ගේ සැටියට උන්වහන්සේගේ ශාන්ත ප්‍රණීත සූක්ෂම ධර්මය ඔවුනට නොගැලපෙන බව පෙනීමෙන් තථාගතයන් වහන්සේගේ සිත පසුබට වීම සිදුවිය. වැඩි දුරටත් සත්වයන්ගේ තතු බැලුවහොත් ඒ ධර්මයේ දේශනා කිරීමට සුදුසු සත්වයන් උන්වහන්සේට පෙනෙනවා ඇත. උන්වහන්සේ දිනපතාම දහම් දෙසන්නේද ලෝකයේ දෙස බලා ඒ ධර්මය අවබෝධ කරගැනීමෙහි සමත් සත්වයන් තෝරාගෙනය. උන්වහන්සේ ධර්මදේශනයට සත්වයන් තෝරාගෙන එයට සූදානම් වන්නට කලින්ම බ්‍රහ්මයා පැමිණ දහම් දෙසීමට ආරාධනා කළේය. බ්‍රහ්මාරාධනාව ලබාම දහම් දෙසීම සියලු බුදුවරයන්ගේ ධර්මතාවලින් එකකි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ සිත දහම් නොදෙසීමට නැමීම බ්‍රහ්මාරාධනාව ලැබිය යුතු නිසා සිදු වූවක් ලෙසද කිය යුතුය. එකල විසූ සත්වේනට ලෝතුරු බුදුවරයන් ගැන එතරම් දැනුමක් නැතිබින. ඔවුන් උසස් කොට සලකාගෙන සිටියේ බ්‍රහ්මයාය. ඒ නිසා තථාගතයන් වහන්සේ ධර්ම දේශනය කරන්නේ බ්‍රහ්මයාගේ ආරාධනා විනයි ඇසූ කල්හි බ්‍රහ්මගරුක සත්වයෝ ඒ ධර්මයට ගෞරවයෙන් ඇහුන්කන් දෙන්නාහ. ඒ ධර්මයටද ගරු කරන්නාහ. බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ඇති ප්‍රයෝජනය එයයි.